අජිත්නිවල් කබ්‍රල් මහත්තයා අද ලංකාවේ ඉන්න අංක 1 ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ ඔබතුමා මොකද කාරණේ දැන් ෆිච් රේටින් වලින් දැන් අපිව තල්ලු කරන්න හදනවා හිඟන්නගේ මට්ටමට හිඟන්නගේ හිඟාකාන මට්ටමට ලෝකේ අපිව තල්ලු කරන්න හදනවා ඒක මම දන්නවා මේ ෆිච් රේටින් ආයතනය හදලා තියෙන්නේ ලෝකේ මුදල් හදල් එහෙම වැඩියෙන් තියෙන ආයෝජකයන්ගේ සල්ලි වලින් ඒ ආයතන අපිව මේ තැනට තල්ලු කරේ තල්ලු කරමින් සිටින්නේ අපිව IMF එක පැත්තට දක්කන්නද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා අජිත් නිවල් කබ්‍රල් මැතිතුමනේ ඒක ඉස්සෙල්ලා මම දැනගන්න කැමතියි මේ රට හිඟමනට නැත්තම් හිඟාකන යාචක තත්වයකට පත් වෙලාද මහ බැංකෝ අධිපති තුමනි අජන් මහත්මයා එහෙම තත්ත්වයකට පත් වෙලා නැහැ මට ඒක බොහොම පැහැදිලිව කියන්නට පුළුවන් අපේ රටේ සාමාන්‍යයෙන් අපි බලන සියලුම ආර්ථික සාධක බලද්දී අපිට පෙනී යනවා යම් කිසි යහපත් මට්ටමක තිබෙනවා ඒත් එක්කම අභිయోగාත්මක තත්ත්විකුත් අපේ ඉදිරියෙන් තියෙන බවත් අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපි හැමෝම දන්නවා පසුගිය කාලය තුළදී අපිට සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබිච්ච මුදල් ලැබුණේ නැහැ ඒ හරහා ඇමරිකානු ඩොලර් බිලියන 4.5ක් විතර අවුරුද්දකට අහිමි වෙලා තිබෙනවා අවුරුදු දෙකකට බිලියන 9ක් විතර අහිමි වෙලා තියෙනවා ඒත් එක්කම විශේෂයෙන්ම 2018 අප්‍රේල් සිට 2019 ජූනි මාසයේ දක්වා අපි ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ ප්‍රමාණයක් ඉතා ඉහළ පොලියට අපි අරගෙන තිබුණා ජාත්‍යන්තර වෙළඳ පොලෙන් ඒ මුදලුත් දැන් අපිට ගෙවන්න සිදු වෙලා තිබෙනවා ඒ මුදල් මාස 15ක කාලයක් තුලදී මට මතකයි 107 107 මාර වගේ පොලිය අනුපාතවලට ඇමරිකානු ඩොලර් වලින් ගත්ත මේ මුදල් දැන් අපිට ගෙවන්න යනකොට යම් කිසි පීඩනයක් මේ තත්ත්වය නිසා අපිට දැනෙනවා ඉතින් ඒ නිසා මේක අද ඊයේ මතුවෙච්ච දෙයක් නෙමෙයි ඒවට මේ තත්ත්වය අපි දැන් සමනය කරගෙන යන්නට අවශ්‍යයි ඒ නිසා තමයි ඔබතුමා අහලා ඇති අපි කීප සැරයක්ම මමත් ඒක කියලා තිනවා අපි දැනට ණය පිට ණය ගන්නේ නැතුව ජාත්‍යන්තර වෙළඳ පොලට ගිහිලා තවදුරටත් ණය ගන්නවට වඩා අපි ජාත්‍යන්තරව රටවල් එක්ක ගනුදෙනු කරලා ඒ රටවල් එක්ක තිබෙන ගිවිසුම් හරහා ණය ලබා ගැනීමත් මහ බැංකුව සහ තවත් අනිත් රටවල් වල මහ බැංකුව සමග සාකච්ඡා හරහා තවදුරටත් මුදල් ලබා ගන්න ගමන්ම රට තිරස්සාර තත්වයකට ගෙනීම සඳහා අපේ ප්‍රතිපත්ති හරිගස්ස ගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි දැනටමත් මේ අපනයනේ හරහා ලැබෙන මුදල් පරිවර්තනය කිරීමටත් අපි රෙගුලාසි පනවල තිබෙනවා. එතකොට පිට රටවලින් එන ප්‍රේෂණ පරිවර්තනය කිරීමට සහ යම් කිසි කෙනෙකුට මුදල් ඇමරිකානු ඩොලර් වලින් තියාගන්නට අවශ්‍ය නම් හොඳ ඇට්‍රැක්ටිව් මේ වාසිදායක දේවල් අපි ඒ අයට කරන්නට මේ කිරීමෙන් ඒ මුදල් රටට ගලා යෑමට වැඩි දුරටත් අපි දැන් කටයුතු කරගෙන යනවා. එතකොට තිරස්සාර විසඳුමක් ලබන ගමන්ම මේ කෙටි කාලය තුලදී අපිට මේ ණය ගෙවීම සඳහා විවිධ උපක්‍රම යොදවන්නට සිදු වෙලා තියෙනවා. ඉතින් මේවා හරහා අපේ සංචිත ප්‍රමාණය සෑහෙන දුරට අඩු වෙලා තිබුණා 2019 වෙනකොටත් ඔබතුමාට මතක ඇති 2014 අග වෙනකොට මම මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ඉක්මවී යන අවස්ථාවේදී අපිට බිලියන 8.2ක ඇමරිකානු ඩොලර් සංචිතයක් තිබුණා. ඊට පස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 10ක් ණයට ගත්තට පස්සේ හරිනම් බිලියන 18ක් තිබෙන්න තිබිච්ච සංචිතේ අපිට ලබා දුන්නේ බිලියන 7.6ක් පමණයි. ඉතින් ඒ වුණත් අපි මේක කළමනාකරණය කරගෙන ගිහිලා තියෙනවා. දැනටමත් මේ අභියෝගාත්මක තත්ත්වයේ ඉදිරියේ කොවිඩ් වසංගතයේ ඉදිරියේ කොහොම හරි කළා මේ කරගෙන ගිහිලා තියෙනවා. ඒ වුණත් මේ තිබෙන අභියෝග දෙස බලලා ඒකට ගන්න ක්‍රියාමාර්ග ගැන බලන්නේ නැතුව ෆිච් රේටින්ග් ආයතනයේ බොහොම කලබලෙන් දෙසැම්බර් මාසයේ 31 වෙනිදා වෙනට ඉස්සරින් අපිට ලැබෙන තියෙන මුදලුත් ලැබෙන්න කලින් ඒ අය ලංකාවේ ශ්‍රේණිය පහත දැමීම ගැන අපි අපේ බලවත් අප්‍රසාදය පහල කළ තියෙනවා. ඒ වුණත් අපි දැනටමත් ඒ කටයුතු දිගටම කරගෙන යනවා. ඒ හරහා අපිට මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන් කියන බව මා ඉතාමත් පැහැදිලි ලෙස කියන්නට අවශ්‍යයි. හොඳයි, මේ අපේ ගරු මහ බැංකුවේ අධිපතිතුමනි අජිත් නිවල් කබ්‍රල් මැතිතුමනි, අපිට විදේශ විනිමය ලැබෙන පාරවල් ගැන පොඩ්ඩක් විස්තර කරොත් නරකද? අපේ මේ මේ කතාබහ ජාත්‍යන්තරව ඉන්න අයත්
අහගෙන ඉන්න නිසා මේ අපිට ලැබෙන විදේශ විනිමය කොයි වගේ පැතිවිලින්ද ඔබතුමන්ලා දැන් බලාපොරොත්තු වෙන්නේ? මේ විදේශ විනිමය ලැබෙන ප්‍රති කීපයක් ගැනම අපි මේ කටයුතු කරමින් පවතිනවා. එකක් තමයි ප්‍රේෂණ. ප්‍රේෂණ සමහරක් වෙලාවට හොර මාර්ගයෙන් එන ඒවා අපි දැන් නතර කරගෙන ගිහිලා තිනවා. මම විශේෂ ඉල්ලීමක් කරලා තිනවා පිටරටවල් වලින් ඉඳලා අපේ රටට බුදල් එවන අයට හොර පාරවල් වලින් එවන්න නැතුව නිල මාර්ග වලින් එවන්න නැත්නම් තව තව මේ ඉන්න අයට ප්‍රශ්න මතුවෙන්න පුළුවන් නිසා ඒත් එක්කම අපි රුපියල් වලට පරිවර්තනය කෙරුවොතින් යම් කිසි පුද්ගලෙක් වැඩිපුර රුපියල් 10ක් ගෙවන්නත් අත් කටයුතු කරගෙන යනවා ඒ පිට රටවලින් ඉන්න මුදල් වලට අපනායනය සඳහා අපි දැන් අපනායනය කරන සියලු දෙනාටම සෑම උපකාරයක්ම කරන ගමන්ම අපි ඉල්ලීමක් කරලා තිනවා ඒ අයගේ ආනායනය වලට අවශ්‍ය වෙන මුදල් සියලුම සැපුවාට පස්සේ ඉතිරි මුදල රුපියල් වලට පරිවර්තනය කරන්නේ කියලා එතකොට ඒ අයට තමන්ගේ මේ ඒ ඉතුරු ටික ලංකාවටම ගෙනාවට පස්සේ ඒ චක්‍රය සම්පූර්ණ වෙන ආකාරයට කටයුතු කරන්න කියලා අපි කියලා තියෙනවා ඒත් එක්කම සමහරක් සම්පත් තියෙනවා අපේ රටේ ගා කාලයක් තිස්සේ කිසිම ප්‍රයෝජනයක් වෙලා නැති සම්පත් ඒව අපි තවදුරටත් මේ වර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තරව සාකච්ඡා හරහා ඒ අයත් තවත් ආයෝජකයන් ලංකාවට ගෙනල්ලා ඒ අයව දිරිමත් කරලා ඒ අයටත් මේ සම්පත් වලට ආයෝජනය කරන්නට අපි කටයුතු කරගෙන යනවා පෝට් සිටි කමිෂන් එක හරහා අලුත් ආයෝජන රටට ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා ඒත් එක්ක හම්බන්තොට වරාය නගරය හම්බන්තොට මේ IT සෙන්ටර් එක ඒව හරහා අලුතෙන් මුදල් ගලායෙමට දැන් පටන් අරගෙන තියෙනවා ඒත් එක්කම මේ රටේ ඖෂධ කර්මාන්තය තවදුරටත් වර්ධනය කිරීමට ආයෝජකයන් රාශියක් දැනටමත් කතා කරගෙන යනවා ඒ සියලුම අංගයන් හරහා අපිට පුළුවන් වෙනවා සංචාරක ක්ෂේත්‍රයේ අලුත් මුදල් එන්න පටන් ගත්තම ඉදිරි කාලය තුළදී සෑහෙන දුරකට මේ පීඩනය අඩු කර ගැනීමට. ඉතින් එතකන් ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න අවශ්‍යයි. ඉවසීමෙන් අපේ පිටරටවලින් එන භාණ්ඩ සහ සේවාවන් ඉවසීමෙන් පරිහරණය කරන්න අවශ්‍යයි. එහෙම අපි කෙරුවොතින් මේ තත්ත්වය අපිට සමනය කරගෙන වැඩි කාලයක් යන ඉස්සරින් හොඳට පාලනය කරගන්න පුළුවන් වෙනවා. කළු වෙළඳපොලේ කළු කඩේ ඩොලර් එකට රුපියල් 240ක් ගෙවනවා. දැන් මේ බැංකුවේ රුපියල් 210යි. දැන් ශාම්නුවන් ගණේවත් කියනවා රුපියල් 10ක වැඩිපුර මුදල් සහ නිල මාර්ගවලින් විදේශ විනිමය එවීමේදී විදේශගත ශ්‍රමිකයන් ලබා දෙන වෙනත් ප්‍රතිලාභ ගැන එම රටවල තිබෙන තානාපති කාර්යාලයේ මගින් හෝ ශ්‍රී ලංකා රජයේ මගින් විදේශගත ශ්‍රී ලාංකිකයන් දැනුවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කරනවා. මේ ඔබතුමන්ලා එහෙම දන්න කියන ශාම් නුවන් ගණේවත්ත මහත්තයා කියන්නේ මේ පිටරටවල මිනිස්සුන්ට මේකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන දැනුවත් වීමක් නැහැ. ඒ නිසාම යකෝ මේ පුද්ගල යනවා අර උන්ඩිය ක්‍රමවලින් නොයෙකුත් ක්‍රමවලින් සල්ලි එවනවා. සමහරලාට එවන සල්ලි නැති වෙනවා, විනාශ වෙනවා, ඒවට හිමිකාරෙක් නීත්‍යානුකූලව පෙන්වන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ කරුණු කාරණා පිළිබඳව මේ පිටරට ඉන්න කට්ටියට වගේ මෙරට ඉන්න කට්ටියටත් දැනුමක් නැහැ, අවබෝධයක් නැහැ. ඒ තානාපති කාර්යාලය බුදි කියලා නැත්තම් නිද්‍රෝපගතයි කියලා කතාවකුත් ශාම් නුවන් ගණේවත්ත මහත්තයා කියනවා. මේ කතාවේ ඇත්තක් තියෙනවද? මෙහෙමයි අපේ භද්ද මහත්මයා, සමහරක් අවස්ථාවලදී සමහරක් තානාපති කාර්යාලයන් ඉතාමත් කාර්යක්ෂමව කටයුතු කරනවා අපි දැකලා තියෙනවා. ඒ අය ඒ වැඩේ කරන ගමන්ම තමත් සමහර අය එච්චරක්ම කාර්යක්ෂමව වැඩ කරන්නේ නැති බවත් අපි පිළිගන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි අපි දැනටමත් විශාල මෙහෙවරක් පටන් අරගෙන තියෙනවා. පසුගිය සතියේදී මම සියලුම තානාපතිවරුන් සමග Zoom සාකච්ඡාවක් කරලා ඒ අයටත් මේ පිළිබඳව සෑහෙන දුරට දැනුවත් කරලා ඒ අය මාර්ගයෙන් ඒ අයගේ කාර්යමණ්ඩල මාර්ගයෙන් මේ තත්ත්වය ගැන හොඳට පහදා දීමටත් අපි කටයුතු කරගෙන යනවා. ඉදිරි කාලයේදී දැන්වීම හරහා, ඇඩ්වර්ටයිස්මන්ට් හරහා, සියලුම බැංකු හරහා ඒ අයගේ දැනුවත් කිරීම හරහා මේ තත්ත්වය කවදුරටත් පහදා දීමට අපි කටයුතු කරගෙන යනවා. එතකොට මම හිතන්නේ ඔය ප්‍රශ්නේ සෑහෙන දුරකට අඩු වේවි. ඒ වුණත් මම තවත් කිව යුතු දෙයක් තියෙනවා. සමහරක් අය මේ මුදල
ලැබෙන මුදල ටිකක් වැඩි නිසා ඒකට පෙළඹෙන අවස්ථාවලු තියෙනට පුළුවන්. අපි දැක්කා ඒ කාලේදීත් වැඩිය පොඩියක් ලැබෙනවායි කියලා ඔය දඬුවම් මුදලාලි ළඟට සක්විති ළඟට ගිහිල්ලා එක එක අය ආයෝජනය කෙරුවා. ඊට පස්සේ අමාරු වැටුණාට පස්සේ රජය ළඟට දුවගෙන ආවා. එහෙම වෙන්න නැති වෙන්න මේ අවස්ථාවේදී මේ හොර පාරවල් වලින් සල්ලි එවලා ඊට පස්සේ අමාරු වැටෙන්නේ නැති නැතුව හරි පාරෙන් එවලා පොඩ්ඩක් අඩු වුණත් ඒ ඒ පාරෙන් ඇවිල්ලා ওই කුඩු ජාවාරම් වලට එහෙම සහයෝගයක් නොවන විදිහට හරි මාර්ගයෙන් සල්ලි එවන්න පටන් ගත්තොත් මම හිතන්නේ හැමෝටම ඒකේ වාසියක් එනවා. ඉතින් ඒ නිසා අපිට පිළිගන්නට අවශ්‍ය අපි මේ දැනුවත් කිරීම තවදුරටත් කර යුතුයි කියලා. ඒ රටවල් වල ඉන්න අය මේ රටේ ඉන්න අයත් ඒ පිට රටවල් වලින් අපේ රටට සල්ලි එවන අයගේ ඥාතීන් ඒ අයව දැනුවත් කරන්නත් අවශ්‍යයි. මේ හොර මාර්ග වලින් ඇවිල්ලා ඒ මුදල් ආවට පස්සේ අවුරුද්දකට ගුණත් පස්සේ ඒකේ ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම නොකර නිල මාර්ග වලින් මේ විවිධ ක්‍රමවේද තියෙනවා. නිල වශයෙන් එවන්න පුළුවන් ක්‍රමවේද, බැංකු හරහා එවන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒවා පාවිච්චි කරලා මුදල් එවුවොතින් ඉදිරි කාලයේදී හිස රදයක් නැතුව ඉන්න පුළුවන් කියන එකත් මා කියනට අවශ්‍යයි. ඉතින් අපේ පැත්තෙන් අපි මේක තවදුරටත් වර්ධනය කරන ගමන්ම අපි ඉල්ලීමකුත් කරනවා සියලු දෙනාටම. මෙහෙ ඉඳලා හරි ඒ පැත්තේ ඉන්න අයට කතා කරලා කියන්න මෙහෙම එවන්න එපා. එහෙම එවුවොතින් අපිටත් ප්‍රශ්නයක් වෙනවා කියලා කිව්වොතින් මම හිතන්නේ හැමෝටම මේකෙන් නිසි ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. රටටත් නිසි ප්‍රයෝජනේ ලබා ගන්නට පුළුවන් අධ්‍යන් මහත්තයා. එක බැංකුවක් ගිහිල්ලා දැන් හරකෙක් ගන්න එහෙම ලෝන් එකක් එදුවට හම්බෙන්නේ නැහැ. දැන් අනිත් පැත්තේ බැංකු කියන්නේ ගෙදර තියෙන රත්තරන් බඩු ගෙනල්ලා අපේ මේ මේ මේකේ උගස් දීපල්ලා. ඒක තමයි ලංකාවේ සංවර්ධනේ. මේ 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 මේවා විනාශ කරන්න බෑ. මේකේ ඉන්න බැංකුවල ඩොක්කන්ගේ ඔළු හොදන්න ගරු ලේකම්තුමනි, ගරු අජිත් ජුවන් කබ්‍රාල් මැතිතුමනි, මේ අකුල තේරෙන්නේ නැහැ. මේ වගේ අමාරු වෙලාවක තියෙන රටක් සදාන් ණය දෙන්න ඕන ක්‍රමේ තේරෙන්නේ නැහැ. මම දන්නේ මොන බැංකුවේ මොන මහේකම එක් මාත්‍යක තරහ වුණත් මම මේ කියන්නේ ඇත්ත සත්‍ය. ඔබතුමාට කතා කරලා කියන්නේ මොකද? මට වෙන කෙනෙක් නැහැ කියන්න. කියන්න ඔබතුමා ඉන්නේ මේ වෙලාවේ ජාතියේ නාමයෙන් ඔබතුමාට කියනවා මේ බැංකුවල ඉන්න මිනිස්සුන්ගෙත් ඔළු ටික සුද්ධ කළා. උන්ට කරුණා කළා ඉස්සලාම පාඩමක් දුන්නොත් නරකද අජිත් ජුවන් කබ්‍රාල් මැතිතුමනි? ඔව්, අපි දැනටමත් ඒ වගේ ක්‍රියාමාර්ග වලට යෙමුමින් පවතිනවා. මම තවදුරටත් ඔක ඒ අයගේ ඔළුවලට දාන්න බලාපොරොත්තු වෙනවා. මොකද මමත් ඉන්නේ ඒ සාවරයක. ඒ කියන්නේ පොඩි ආයතන, පොඩි සුළුසා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන්ට අපි අත දෙන්නට අවශ්‍යයි. එහෙම දෙනකොට අපි ක්‍රමවේද හරි හොයා ගන්නට අවශ්‍යයි ඒ අයට මුදල් ලබා දෙන්නට. ඉතින් ඒ ක්‍රමවේද දැනටමත් අපි ක්‍රියාත්මක කරනවා. මම දන්නවා සමහර විට ඒව ඉතාමත්ව කාර්යක්ෂම ලෙස කෙරෙන්නේ නැති අවස්ථාවලුත් තියෙනවා. අපි ඒකට යොමු වෙන ඕන කියන එකත් මම පිළිගන්නවා. ඔව් ඔව්, දැන් මේ අජිත් ජුවන් කබ්‍රාල් මහත්තයා සමා වෙන්න මම මෙහෙම කතා කරනවා. දැන් ඩඩ්ලි සිරිසේන මහත්තයාට ඔක්කොම ස්විවි ගන්න ලෝන් එක දෙන්නේ බැංකුවෙක්. ඊට පස්සේ එයා නිකන් රජ්ජුරුව වගේ ඉන්නවා, හාල් වලට මින නියම කරනවා. දැන් මේකයි පුංචි මෝල්කාරයෙකුට ලෝන් එකක් දී ගන්න පුදුම අමාරුවක් තියෙන්නේ. මම මේ කියන්නේ ඒ විතරක් නෙවෙයි, මේ මහත්තයෝ දැන් මහ බැංකුව අධිපතිතුමනි ලෝකයේ දැනුවත් කරන්න මේ ජාතික ගුවන් විදුලි රජයේ ගුවන් විදුලියක් අතේ තියෙනවනේ. ඔබතුමා මුදල් එපා, නිකන් හරි මේක පාවිච්චි කරන්න. මේ බැංකුවලට කියන්න කරුණා කළා මේ ආයතන රට ගැන කතා කරන ආයතනයත් එක්ක මේ කටයුතු කරන්නේ කියලා. මොකද නැත්තම් මොකද වෙන්නේ? මේ බැංකුවල සල්ලි අරගෙන මම දැක්කා නික්කොයි මාධ්‍යකාරයෝ ගෑනුන්ව උඩ දදා අර පිටිබුල්ට පොළවේ ගහන වගේ නටකො නටව මොකක් හරි දානවා. උඹලා ගෙදර තියෙන රත්තරම් බඩු ටික අපිට ගෙනල්ලා ආයෝජනය කරපන්. ඒ මෙහෙම ක්‍රමයක් හරියන්නේ නැහැ. ටිකක් දර දඩුවත් තර්ජනාත්මකව මේ රට හදන වෙලාවේ, රට වැටෙන්න යන වෙලාවේ රට රකින්න මගේ දෝ අජිත් ජුවන් කබ්‍රාල් මැතිතුමනේ ඔබතුමාට පුළුවන් හරියට කෝට් එක අතර ගත්තොත්. හොඳයි හසල් මහත්මයා, ඒ කතාවත් මම මේ දියත් කිරීමට කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද මම හිතන්නේ අපේ සම්පත් අපි පාවිච්චි කළ යුතුමයි. මං ඒ ස්ථාවරේ ඉන්නවා. මොකද හුඟක් වෙලාවට අපේ සම්පත් පාවිච්චි නොකර වෙන වෙන සම්පත් පාවිච්චි කරන්න ගියාම අපිට ඒ වටිනාකමෙන් ඒ වටිනාකම අපිට හරියටම අතට ගන්න බෑ. ඒ නිසා ඒ පැත්තත් අපි බලන්න අවශ්‍යයි. ඒත් එක්කම අපේ පණිවිඩය ලෝකේ වටේම යවන්න ඕනේ. මොකද එතකොට තමයි මේ පණිවිඩය හරහා රටට මුදල් ගලා එන්නේ. එතකොට අපිට රුපියල හරි තැනක පවත්වාගෙන යන්න පුළුවන්. අපේ පොලියනුපාතය වැඩි වෙන්නේ නැති වෙන්න
පවත්වගෙන යන්න පුළුවන් ඒ සියලුම පැති අපි එකට බලන්නට ඕනේ මොකද ආර්ථිකය කළමනාකරණය කියලා කියන්නේ හරිතන මහත්මයා බැලන්ස් කිරීමක් මේ විවිධ අංගයන් තියෙනවා ඒ විවිධ අංග එකවර බැලන්ස් කරගෙන යන්නේ ඒක තමයි මෙතන තියෙන අවශ්‍යතාවය එහෙම කරද්දී ඒ හැම පැත්තක් ගැනම අපි හිතන්නට ඕනේ හැම පැත්තක්ම එකවර ඉදිරියට යන ආකාරයට කටයුතු කරන්නට ඕනේ ඉතින් ඒක ලොකු අභියෝගයක් ඒක දැන් කරගෙන යනවා ඉදිරි කාලයේදීත් ඒ අභියෝග අපිට තියෙවි එහෙමනම් ඒ තියෙනකොට ඔබතුමන්ලා වගේ අය ඉදිරියට ඇවිල්ලා අපිට මේ දෙන සහය අපි බොහෝ අගය කරනවා කියලා කියන්නට අවශ්‍යයි මහා බැංකුව අධිපති අජිත් නිවල් කබ්‍රාල් මැතිතුමනි බොහොම ස්තුතියි මැතිතුමනි